හයි ගයිස් හයි ඉතින් ඔන්න අද අලුතෙන්ම අලුතෙන්ම තවත් අලුත් වීඩියෝකට අපි ආවා ආක්සවයිබ් එක පැත්තට. ඉතින් කට්ටිය ගොඩාක් ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබ්බා. කට්ටිය ගොඩාක් 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 කියලා තිබ්බා ආක්සවයි ඕනේ, ආක්කේ ඕනේ, ආක්කේ ඕනේ, ආක්කේ ඕනේ කියලා. ඉතින් අපි හිතුවා ආක්කේ අරගෙන එන්න. ගේම්ස් ගොඩාක් තියෙනවා කට්ටිය, එක එක ගේම්ස් එක එක ඉල්ලනවා. ඉතින් එක දිගටම දෙන්න බැරි නිසා ටිකක් පරක් වෙනවා ගේම්ස් දෙන්න. මොකද අලුතෙන් ගේම්ස් ආව නිසා ඒ ටික මේ දවස් ටිකේම දුන්නා. හරි, අපි අන්තිම වීඩියෝ එකේදී, ඒ කියන්නේ ලාස්ට් එපිසෝඩ් එකේදී අපි කිව්වා අපි ගියා බලන්න මකර එක්වල්ලන්න, ට්‍රයි කරන්න. මකර එක්වල්ලන්න නම් බෑ, ඒගොල්ලන්ට බලන්න පුළුවන් වීඩියෝ එක දැක්ක කට්ටිය දන්නවා ඇති. දැක්ක නැති කට්ටිය කියලා බලන්න ආක්කේගේ පරණ වීඩියෝස් තියෙනවා අපේ එපිසෝඩ් එක පරණ එකේ බලන්න පුළුවන්. අපි පට්ට ගේමක් දුන්නා ජීවිතේ ගැටගාගෙන මකරෙක්වා මකරෝ ඉන්න තැන බලන්න ගියා මුලින්ම හොයාගන්න. හොයාගත්තා ඊට පස්සේ අපි අල්ලන්න බැලුවා, අල්ලන්න බෑ, හුස්මක් විතරයි ගත්තේ. ඊට පස්සේ අපි එම්ම මැරුණා. හිතාගන්න පුළුවන් කොච්චර අමාරුද කියලා. අමතකන්න බා, අපි ස්මොක් ඉන්න අර පැත්තේ, දූපතෙන් එහා පැත්තේ. මම ඉන්නවා මේ පැත්තේ ලීසත් එක්ක. අපි ලීසා මගේ ඉස්සරහ ඉන්නවා. ලිසා මම මෙතනට ගෙන්න ගත්තේ පොඩි වැඩකට, ඔයාලට මම කියන්නම්. ඉතින් අපි ආවා මේ වීඩියෝ එකේදී අද කරන්න ඉන්නේ බේස් එක අපේ බේස් එක ලොකු කරන්න ඕනේ. ලොකු කරන්න තනිකර අපි හිතුවා ස්මෝක් විමා හිතුවා මෙතන මේ දූපතේ බේස් එක හදන්න ඕනේ කියලා. හේතුව අපි බේස් එක හදන්නේ මකරෙක් අල්ලන්න යන්නේ නැද්ද කියලා. දැන් කට්ටිය ආයි මකරෙක් අල්ලන්නේ නැද්ද? මොකද අපි ප්‍රොමිස් වුණා කට්ටියටම මකරෙක් අල්ලනවා. එක්කෝ නැත්තම් අපි මකරෙක්ගේ බිත්තරයක් හරි අරගෙන අපි යනවා. ඊට පස්සේ බිත්තරේ අපි කොහොමද කියන්නේ අපේ බේස් එකේ තියලා ෆෝනස් එකක් වගේ එකක් තියෙනවා. ඔව්, ඒක රැක් කරලා කොහොමද කියන්නේ බිත්තරේ රැක් කරනවා කියලා කොහොමද කියන්නේ. එහෙම කියලා අරගෙන උණුහුම දෙන්න යන්නේ. අන්න හරි, උණුහුම දෙන සීන් එකක් කියනවා. මොකද මකරෙක්ගේ ළඟින් සාමාන්‍ය රියල් ලයිෆ් එකේ වගේ සාමාන්‍ය බිත්තරයක් අරන් ආවට පස්සේ ඒක එකපට ඒක කෙන් පැටියෙක් කියන්නේ නැහනේ. ඒක ටික දවසක් තියලා ඒක මකරා ළඟ තියෙනවා වගේම ඉඳලා ඒකෙන් බිත්තරේ කොහොමද කියන්නේ ජීවියෙක් එළියට ගන්න ඕනේ නේ සාමාන්‍යයෙන්. එහෙම නේද කියන්නේ. ඒක නිසා මකරෙක්ගේ පැත්තට ගියේ නැහැ අපි අද මේ වීඩියෝ එකේදී. අපි ඊට කලින් අපිට බේස් එක අපි හදාගෙන ඉන්න ඕනේ මකරෙක්ගේ බිත්තරයක් ගේන්න නම්. ඒක නිසා අපි අද මකරෙක්ගේ බිත්තරයක් ගේන එක ඊළඟ නෙක්ස්ට් පාර්ට් එකට තියලා අද අපි බේස් එක ලොකු කරලා ෆෝනස් එකක් ගහලා මෙටල් වලින් අපි ස්පෙෂල් බේස් එක හදන්නේ. ඉතින් බේස් එකට ඕන අවශ්‍ය අපේ බඩු ඔක්කොම ටික අපි අද වීඩියෝ එකේදී ට්‍රයි කරනවා කරගෙන යන්න. ඉතින් ඔයගලන්ට පේනනම් දැන් මේ විදියට තියෙන කැලේ වෙවිලා අපි මේ ටික සුද්ධ කරලා මෙතන බේස් එක ගන්න පටන් ගන්න ස්මෝක් වි මයි කියන තියෙන. ඉතින් අද වීඩියෝ එක ස්පෙෂල් බේස් එක අපි අප්ඩේට් කරලා බේස් එක තානිකර බිල් කරන්න තමයි යන්නේ මෙතනින්. අලුත් අපිට ඉදිරියට වැඩවලට ඕන වෙන විදියට තමයි අද බේස් එක හදන්න යන්නේ. ඉතින් ඉන්න අපිත් එක්ක බලන්න වීඩියෝ එක. අනිවාර්යෙන් වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සපෝට් එකක් දෙන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ආක්කේගේ ගොඩාක් දේවල් දෙනවා බලන්න. තව ඉස්සරහට මේක ඉවරයක් නෑ. ඉතින් අපි හිමින් 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 පුළුවන් වෙලාවට අපි පාට් එක ඉක්මනට අරගෙන එනවා. අනිවාර්ය රස්ට් එකෙත් අපි දෙන අරගෙන එනවා වීඩියෝ ඉස්සරහද ඉස්සරහට අරගෙන එනවා. ඉතින් අපි අද බලමු බේස් එක කොහමද අප්ඩේට් කරන්නේ. ඒ මම ලීසා වරංගම මොනාද කියලා මම ඔයගලන්ට කියන. ලීසාගෙන් මොනාද කරන්න කියලා තමයි පෙන්වන්න යන්නේ. ලීසාගෙන් අපිට පුළුවන් ලෑන්ඩ් එක ක්ලීන් කරන්න. ඒ කියන්නේ තනි කරලා ලීසා බැකෝ එකක්. ලීසාගෙන් අපි මේ විදියට ලීසාගෙන් අපිට එතකොට අපිට බේස් එක හදන්න ලීසා ගොඩාක් අවශ්‍යයි. මේකෙන් ලීසා ලූට් කරන හැම එකක්ම මේ කඩන සේරම අපිට ගන්න පුළුවන්. ලීසා ගෑන් ඇතුළට තමයි යන්නේ. මොන වෙනද වම් පැත්තෙන් ලූට් එක අපේ වැඩි වෙනවා. මෙතන ටීම් එක සයින් කරනවා. ඒක ලීසා තනි කර බැක් වගේ අපිට මාරු දුවි ටෝ කරනවා. මේකත් කඩමු. එකෙන් ඩැමේජ් එකක් එන්නේ නැහැ ලීසාට. ඒ වගේම ලීසා කෑමක් කනවා එයාම තනියෙන්. මේ ටික කඩමු. අත්තන ටික කඩමු. ඒක රවුන්ඩ් කරන්න අපිට ඇත්තට ඊද පොද බ්‍රේක් රිවර්ස්. මේ මේක ටිකක් කැපුවා නේද? කොයි ටික දොන්නේ තව? ඔතන ටික. මේ ලීසා පිස්සු කියලා ඉන්නේ බලීසා. හරි ඒක ගත්තා.
හැට අත කරන්න බෑ. මම කරද්දි ලීසාගේ ලෙවල් උප් වෙනවා. ලීසා ලෙවල් අප් කරගන්නවා. ඒ වගේම අපි ලෙවල් අප් කරගන්නවා. මේ ගලංගෝ මේ වගේ වැඩ තමයි ලීසාගෙන් කරන්න පුළුවන්. මේ වගේ වැඩ තමයි මත් එක්ක يعني සමහර මේ දාදෝ එහෙම ගන්න පුළුවන්. බලන්න දාදෝ. දාදෝ ගමෝ. ඕකේ. දාදෝ මාස්කර්. තප්පර ගින්න මේ ටිකක් අයින් කරලා අපි පටන් ගමු. මේ ටිකක් අයින් කරලා ඇලි එන්නේ නැතෝ ඊට. ඇලි එන්නේ. ඊට පස්සේ අපි මේ ගොඩ ගමු. ගල් ගල් ලයින් කරන්න නම් බෑ ඒ නිසා. ඔකේ මේ ඇති වෙයි. හරි අපි මෙතනින් ඕකේ. ඔන්න අපි පටන් ගන්න යන්නේ බේස් එක අපේ අලුත් බේස් එක අලුත් බේස් එක. ඒ කියන්නේ අලුත් බේස් එක අපිට අනාගතේට අපේ වැඩවලට ඕන වෙන බේස් එක පටන් ගන්න හහපුරා කියලා අපි පළවෙනි ගල පළවෙනි අත්තිවාරම තියන්න යන්නේ සාදුකාරයක් දෙන්න. හරි මේක පළවෙනි එක අපි තිබ්බා. ඔව් දෙවෙනි එකත් තිබ්බා. තුන්වෙනි එකත් තිබ්බා. දැන් කට්ටිය බලන ඇති ඇයි අපි මෙටල් වලින් හදනවා කියලා ගල් වලින් හැදුවේ. මෙහෙම අපිට පළවෙනියටම මෙටල් වලින් හදන්න අපි ගල් වලින් බේස් එක හදලා අපිට මෙටල් වලින් හදන්න ෆෝනස් ඕන වෙනවා. ෆෝනස් එකක්. ඒ ෆෝනස් එකෙන් තමයි මෙටල් අරගෙන අපි මෙටල් බේස් එක හදන්න ඕනේ. ඒක නිසා තමයි අපි මෙතන අයින්ින් මේ විදියට අත්තිවරමක් දාගත්තේ අපේ ෆෝනස් ටික ගහගන්න මෙතන. අන්න මේ විදියට තමයි ෆෝනස් එක ගහන්නේ. අපි මේ හරියෙන් ගහමු නේද? බෙන්වා. ඔකේ. මෙතනින් ගහමු. හරවන්න පුළුවන් ඕන නම්. මෙතන එක ෆෝනස් එකයි. මෙතන තව ෆෝනස් එකක් ගහමු අපි. ස්මොක් එතකොට වැඩ පටන් ගන්න ෆෝනස් වලට බඩු දාන්න. මෙතන තව එකක්. ඔකේ. මේක අන්තිම ෆෝනස් එක. ඔකේ ෆෝනස් හතරක් හැදුවයි කියලා අපෙන් අහයි කට්ටිය. ෆෝනස් හතරක් හැදුවා අපිට ගොඩාක් ගොඩාක් මෙටල් ඕනේ අපේ බේස් එක හදන්න. ඒක නිසා තමයි අපි ෆෝනස් හතරක් හැදුවේ. අපි බලමු. ඕ ගිනි ගන්නවා. අපි බලමු. ඒකට දරයි. ඔකේ. දැඩයි. ඔව් අපිට ඒ ටික තමයි දාන්න ඕනේ. ඊටසේ ඒක මෙටල් වෙනවා. හරි අපේ ස්මොක් දානවා. අපි බලමු. කොහමද අපි මෙටල් ගන්න කියලා. හරි ඔන්න ඉතින් අපි ෆෝනස් හතර ගහලා ගිනි ගන්න ගිනි ජාලාවයි. ඔයගලන්ට පේන ඇති ගිනි ගන්නවා. අඟුරු පේනවා. අඟුරු තියෙනවා. අඟුරු ඇතුලේ ගිනි ගන්නවා. ගිනි ගන්න ඇතුලේ අඟුරු තියෙනවා. හරි අපිට මම ඔයගලන්ට වෙන්න නම් ෆෝනස් එකේ කොහොමද ෆෝනස් එකෙන් අපි මෙටල් ගන්න කියලා ෆෝනස් එකේ පෙන්වන්න. මෙහෙමයි අපිට මුලින්ම ගල් වල තියෙන ගල් කැඩුවස පස්සේ ගල් වලින් හම් වෙනවා අපිට මෙටල් ගල් වගේ ගල් జాතියක්. මෙන්න මේ జాතිය. මේ මේ මේව අරගෙන ඔයගලන්ට පෙන්වන්නම් මම මෙතන දාන්නම්. මේක අරගෙන ගිහිල්ලා ඒ ෆෝනස් එක ඇතුළේ දාන්න තියෙන්නේ. ෆෝනස් එක ඇතුළේ දාලා ඉතින් ලී හරි ගස් වල තියෙන කෙඳි జాතියක් තියෙනවා මේ ප්ලයි පාලිය කියලා. මේ මගේ නම් තියෙන්නේ ඉංග්‍රීසි ඉතාලියෙන්. ඔව් කෙනි ජාජා තින් මෙන්න මේක. හරි ලී හරි ඕනේ. ඒ දෙකෙන් එකක් ඕනේ ෆෝනස් එක පත්තු කරන්න. ෆෝනස් එක මේ දෙකෙන් එකක් දාලා ඉවරලා ඔයගොල්ලෝ ෆෝනස් එක ඔන් කරාට පස්සේ මේ විදියට ඔන් වෙනවා. මේ විදියට ෆෝනස් එක පත්තු වෙනවා. පත්තු වුණාට පස්සේ ඔයගලන්ට පෙන්වන්නම් මේක මං හිතන්නේ මේක ඇති දැන් ඇවිල්ලා. ආ මේ විදියට මෙතින් ෆෝනස් එක ඔන් වුණාට පස්සේ මේ මෙටල් ගල් එනවා. මෙතින් මේ මෙටල් ගල් වලින් තමයි අපේ බේස් එක දැන් අපි හදන්න යන්නේ. ඔයගලන්ට මම බේස් එක හදන්න කලින් මේ ෆෝනස් එකෙන් මොනවද වෙන්නේ කියලා ඒකයි කියලා දෙන්න ඕන නේද? නැත්නම් කාට හරි හිතා ගන්න බැරි කොහොමද මෙටල් ගල් ගත්තේ කියලා හවුවත් මේකයි මම ඔයගලන්ට මේක පෙන්වන්නේ. හරි. අපි මෙටල් ගල් මේකින් එනවා. එනකන් ඉඳලා මෙටල් ගන්න ගොඩාක් මෙටල් ගල් අපිට අවශ්‍ය නෝ. ඒ නිසා ෆෝනස් හතරක් ගහලා දෙන්න අපිට ගොඩාක් ඉන්න වෙනවා. ඒක නිසා අපි ෆෝනස් ටික හැදෙනකන් අපි ෆෝනස් ටිකේ ගල් ටික හැදෙනකන් අපි ටිකක් වෙලා ඉමු.
මම ෆුල් ක්‍රීන් කරලා තියෙන ලෑන්ඩ් එක ස්මෝක්ට ගහගෙන ගහගෙන බේස් එක යන්න තියෙන්නේ ලෙව කන්න විතරයි තියෙන්නේ කොහමද ක්ලීන් කරලා තියෙන්නේ තනි කරා මෙතන තමයි අපි බේස් එක වදින්න අලුත්ම බේස් එක මේ වතර අදින් මේ පැත්තේ තමයි අපි දාන්න හිතාගෙන ඉන්නේ එන්ට්‍රස් එක ඊට පස්සේ මෙතනින් අපි පානමක් දාන්න හැ පැත්තේ දූපතට යන්න එහෙම තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ කොහොම වෙයිද දැන් බලමු දැන් මෙටල් ගල්ටි ආවෙටි ගහගෙන ගහගෙන බේස් එක යනවා ඔයගොල්ලන්ට අපි පෙන්වන්නම් එතකන් අවු ඉන්න හරි හරි ඔන්න කොල්ලනේ මෙහෙමයි වෙන්නේ කතාව හිතන තරම් ලේසි නෑ අපි බේස් එක මෙටල් වලින් හදන්න ඒක නිසා අපි දැන් මෙටල් කල්ල ඔයගලන්ට එන විදිය ගන්න විදිය ඔයගලන්ට කියලා දුන්නා මේ විදියට තමයි මෙටල් එන්නේ දැන් ඔයගොල්ලෝ වෙනදි මෙතන මෙටල් එනවා මෙටල් අපි ගල් වලින් අරගෙන හදලා ධර්මඩ පස්සේ දැන් අපිට තවපඩිය දෙයක් තියෙනවා ඉගෙන ගන්න ඔයගලන්ට මම හදන විදියම එක පාට හදන්න නැත්නම් ඔයගලන් හදන විදියම කියලා දෙන්නම් මෙටල් ඔයගලන් ගේම් එකේදී ඉස්සරහදී ඕන වුණොත් කියලා මම කියලා දෙන්නම් මේ වගේ වර්ක් බ්‍රාන්ච් එකක් හදන්න ඕනේ. හේතුව වර්ක් බ්‍රාන්ච් එකක් හදන්න ඔන්න බලන්න මම පෙන්නන්නම්. මේ වර්ක් බ්‍රාන්ච් එක ඇතුළට ගිහිල්ලා තමයි අපි මෙටල් බේස් එක හදන්න ඕන හදන්න ඕන කැලිටි එක එකතු කරගන්න ඕනේ. මෙත්තන්ට ගියාම වර්ක් බ්‍රාන්ච් එකට ගියාම අපි වර්ක් බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඉවර වෙලා අපේ ස්ලොට් අපි ලෙවල් අප් වෙලා ඉන්න ඕනේ 40 50ටවත් යනකම් අඩුම තරමේ ඉන්න ඕනේ මෙටල් වලින් බේස් එකක් හදන්න. ඔව් අඩුම තරමේ 50ටවත් ඉන්න ඕනේ. මේ 45 46 තමයි මෙටල් වලින් හදන්න පුළුවන් බේස් එකේ කැලිටි එක තියෙන්නේ මෙතින් ඉස් බ්ලොක් කළා මගේ ඒවා. මම හදන්න ඕන නිසා ඉස් බ්ලොක් කරගත්තා. මේව ඉස් බ්ලොක් කරාට මේ ඉස් බ්ලොක් කළාට පස්සේ ඔයගොල්ලෝ වර්ක් බ්‍රාන්ච් එකට එන්න ඕනේ. වර්ක් බ්‍රාන්ච් එක ළඟට ඇවිල්ලා ලොග් වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ස්ලොට් එකෙන් පෙන්වනවා දකුණු පැත්තේ මෙටල් මෙටල් කියලා. ඉතින් මෙටල් කියන ෆෝල්ඩ් එක ඇතුළට ගියාම ඔයගොල්ලන්ට පෙන්වනවා මේ විදියට අපි අතන ඉස් බ්ලොක් කරගත්ත කැලිටි එක. මෙතන බිත්තිය තියෙනවා, ඩ්‍රෝ එක තියෙනවා අපිට, බේස්මන්ට් එක තියෙනවා, එන්ට්‍රන්ස් එක තියෙනවා, වහල තියෙනවා, ඩ්‍රිල් තියෙනවා, පඩිවල තියෙනවා. කැලි ඔක්කොම ටික බේස් එකට අවශ්‍ය මෙතන තියෙනවා මෙටල් එකේ. මේක අපිට ක්‍රාෆ්ට් කරගන්න නම් ඊට කලින් අපි මෙටල් ගල් අරගෙන ඉවර වෙලා මේ පොඩි මෙන්න මේ කොහොමද කියන්නේ පොඩි මේකට අපි කියමු සිංහලෙන් මොකද්ද මේකට කියන්නේ මොකද්ද මේකට කියන්නේ බං අපේ ගෙවල් වල ඉස්සර තියෙන්නේ ඔව් මොකද්ද බං මේ පොඩි මේකට කියන්නේ අපි යවරකුට්ටියද නෑ නෑ මේ අපේ මැෂින් එක බා මේ අන්න මිරිස් ගල අඹරන්නේ අඹරන මේ ගලට දාන්න ඕනේ මම වචනේ ආවේ නෑ සිංහලේ ඒ ගල තියෙන්නේ ඔයගලන්න මම පෙන්වන්නම් මේ මිරිස් ගල අපි ඉස් බ්ලොක් කරගන්න ඕනේ ඒක නම් හයේ තියෙන්නේ මේ තියෙන්නේ මෙතල්වදී ප්ලස් වේ මගේ ඉතාලියෙන් තියෙන්නේ ගණන් ගන්න එපා මේ මිරිස් ගල ස්පොන් කරගන්න ඕනේ ක්‍රාෆ්ට් කරගන්න ඕනේ මුලින්ම ක්‍රාෆ්ට් කළා ඔයගොල්ලෝ මේ විදියට බිම තියලා ඒක ඔබලා ලොග් වුණාට පස්සේ ඒගොල්ලෝ ඉල්ලනවා අපෙන් මේ මේ කොහොමද කියන්නේ මේක පාස්තා එකක් තිබෝ ඒ කියන්නේ මේක ක්‍රීම් ගම් එකක් වගේ එකක් මේක අවශ්‍ය වෙනවා අපිට ඔව් සිමෙන්ති සිමෙන්ති කියලා කියමු සිමෙන්ති જાතියක් මේක අවශ්‍ය වෙනවා අපිට මිඩල් වලින් බේස් එක හදන්න අවශ්‍ය වෙනවා මේ ගම් එක ඒගොල්ලෝ ඉල්ලනවා නැත්නම් අපිට ඒ ක්‍රාෆ්ට් කරන්න දෙන්නේ නැහැ ඉතින් අපිට ඒ ගම් එක හදන්න මේ මිරිස් ගලට ලොග් වෙලා මේ මිරිස් ගලෙන් මේ ඉල්ලන බඩු ටික දෙන්න ඕනේ. කියන්නේ ගල් අටකුයි සත්තුන්ගේ ඇඟ ඇතුලේ තියෙන කටු තියෙනවා. ඇඟ ඇතුලේ තියෙන කටු කොහොමද කියනවා? කටු జాතියක් තියෙනවා. මෙන්න මේ කටු జాතිය. මේ කටු జాතිය දැම්මට පස්සේ ස්ලොට් වලට ගල් අටකුයි දැම්මම මේ මේ සිමෙන්ති එක හැදෙනවා. මේම ක්ලික් කරාට පස්සේ අපිට ක්‍රාෆ්ට් වෙනවා ඔයගලන්ට පේනවා ඇති. ක්‍රාෆ්ට් වුණාට පස්සේ ගිහිල්ලා ඔකේ අපිට එකක් ක්‍රාෆ්ට් වුණා මේක ඇඟ ඇතුළ දාලා පෙන්වන්න ආයි වර්ක් බ්‍රාන්ච් එකට ගියාට පස්සේ ගිල්ල මෙටල් ගියාට පස්සේ මෙතනින් ඒ වගේ එක බිත්තියක් හදන්න කොහොමද කියන්නේ මෙටල් කුට්ටි 25කුයි සිමෙන්ති 7කුයි ඕනේ එක වෝල් එකක් හදන්න ඉතින් ඒ වගේ පට්ට හාඩ් කියන්නේ කට්ටක් කන්න වෙනවා අපිට මේවා හොයාගන්න ලූට් කරලා හොයාගෙන තමයි මේ ටික කරගන්න ඕනේ ඉතින් හදන කලින් මම ඔයගලන්ට පෙන්වන්නේ කොහොමද මේ විදිහට හදාගෙන යන්නේ කියලා. ඔකේ මෙතනට නම් අපි දැන් ආවා. අපිට තියෙන්නේ දැන් මේ ටික ක්‍රාෆ්ට් කරගෙන බේස් එක ගන්න පටන් ගන්න. හරි. අපි ඉතින් පටන් ගමු ඔයගලන්ට මම පෙන්වන්නේ කොහොමද ස්පෙෂල් නෝමල් මේ විදිහට මේක කරන්නේ කොහොමද කියලා තමයි පෙන්වන්නේ. හරි. අපි බේස් එක ගන්න එහෙනම් පටන් ගමු. හරි. අපි හාපුරා කියලා බේස් එක ඔන්න ගහන්න පටන් ගත්තා. හරි. ස්මෝක් වත් ඔය පැත්තෙන් ගන්න මගලඟ. හරි. මම මේ පැත්තෙන් ගන්න.
යකට සද්ද යකට තල්ලන සද්ද ඇන ඇති අපි වැඩේ පටන් ගත්තා. අපි ළඟ බඩු තිබ්බා හදපු මෙච්චර දවස් ඔන්න මේ විදිහට තමයි අපේ ගහන්නේ. තව එක ලයින් එකක් ගහමු නේද? මේ හැරි තව එක ලයින් එකක් ගහලා ඊට පස්සේ කොහොමද ආගේ ප්ලෑන් එක බලන්න. වා හොඳ විදිය. පිට ගාමුනේ තට්ටු දෙකට. ඔව් තට්ටු දෙකට ගාමු. ඔවම ගහලා මෙතනින් එන්ට්‍රස් එක දාපන්. මම මෙතනින් එන්ට්‍රස් එක පඩි පෙළක් දාලා. දාලා ඊට පස්සේ ඇතුලෙන් කැරගෙන පඩි පෙළ දාලා ඔගලන්ට පේන ඇති ටාන් ටාන් ගා යකඩ සද්ද වදිනවා. යකඩේට යකඩ වැදිලා සද්ද වෙනස් වෙනවා. අපි දියුණු වෙනවා. අපි ලෙවල් අප් වෙනවා. ඔයගලන්ට ආක්කේ තව ඉස්සරහට බලාගන්න ලොකු ලොකු දේවල් වෙනවා. අපි ලෙවල් අප් වෙන්න අප් වෙන්න තමයි ඔයගලන්ට බලාගන්න තියෙන දේවල් වැඩි වෙන්නේ. භයානක භයානක දේවල් වැඩි වෙන්නේ ලෙවල් අප් වෙන්න අප් වෙන්න. අර පැත්තේ තව මෙටල් හැදෙනවා. ඔයගලන්ට පේන ඇති ෆෝනස් එකේ මේ පැත්තේ අපේ බ්‍රාන්ච් එක තියෙන මේ ඔක්කොම බය වෙන්න එපා. අපි තව කාලයක් ගත්ත හැදුවේ කෙලින්ම අපි සිමෙන්ටල් මෙටල් අපේ බේස් එකට කෙලින්ම ගන්නවා. බඩු ටික ඇතුළට නීට් එකට අපි කෑල්ල 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 අපේ ෆෝනස් එක, ඊට පස්සේ අපේ මකර බිත්තර තියෙන කුටිය, ඊට පස්සේ අපේ සත්තුන්ට ඉන්න පුළුවන් තැන්, ඒ වගේම අපේ පාරු තියෙන තැන් මේකම්ම බය වෙන්න එපා. හදනවා අපි. ඔයාලට වෙන ඇති ස්මෝක් ගහන දඩ බඩ ගාලා එල එල එල. හදන්න පුතා හදන්න. අපේ මාලිගාව ගලෙන් ගල නගින ඔයාලට පේන ඇති ගලෙන් ගල උඩට යනවා. හරි වැරදිලත් ගහනවා. වෙලාවට මේක කඩන්න පුළුවන්. රස්ට් එක එහෙම කඩන්නත් දැ. ඒ නිසා හරි තව ටිකයි අපි තනි කර කොටුවක් ගහලා ඊට පස්සේ මේ හරියෙන් අපි දාමු කැරගෙන පඩි වෙලගෙන. නෑ මේ මැදින් දාමු කෙලිමු. මේ මැදින් දාමු. එහෙම කැර කියලා උඩ දෙවෙනි ෆ්ලෝ එකට යන්න. අපි නෑ ලොකු දරක් දාමුනේ. ලොකු දොරක් දාමු. මෙහෙම දාමු. මෙහෙම තව අපි ළඟ තියෙනවද බේස්මන් කැලි තව දෙකක් ගහලා මෙතන්ට එකයි ගහලා ඊට පස්සේ මෙතනින් දොර දාමු. මෙතනින් උඩට දොර දාලා වටේ බිත්ති බැඳලා ඊට පස්සේ මෙහෙම ඇතුළට ඇවිල්ලා මෙතනින් මැද්දෙන් උඩට කරගිලා මෙහෙම නැගලා එහෙම යන්න හදමු. මටත් ටිකක් දියන් එන මම ඒ කැල්ල ඉන්ට්‍රස් එක මං ගහන්නම් එතන පොඩ්ඩක්. මට දීපං 1 2 3 4යි බේස්බෝන් 4යි වෝල් 6කුයි 7කුයි වගේ දියන් බලන්න. ඒ ටික ගහන්න. මේම තමයි ඔයාලට වටෙන් පේන්නේ අපේ මෙන්ටල් බේස් එක. මේක තමයි අපේ කොහොමද කියන්නේ? මාලිගාව කියන්නේ පර්මනන්ට් මාලි. ඕ පර්මනන්ට් මාලිගාව. පඩත්තරින යස්සෙමු. දාම බිමන එලගිරි මොකද්ද දුන්නේ? බේස්මන් දුන්නේ. හරි එලගිරි බේස්මන් තියෙන්නේ. එන්න මේ විදියට එනේ මේ දෙන්න මේ උඩට වෝල් එකක් ගහන්නද? ඔව් එහෙම තමයි ගහන්න කිව්වා මම ඉතපන්. ඕකේ දැන් මෙතනින් දොර දාමු. මේ දෙකට දොර දාලා ওই පැත්තෙන් වෝල් එක උඩට මුස්සපන්. එලගිරි මෙතනින් අපි පඩි පෙළක් දාමු ඉස්සරහට. මෙතනින් ගේට් එක දාමු. එන්ට්‍රස් එක මෙතනින් දාලා මෙතන එහෙම ඇවිල්ලා එකපට මෙතනින් උඩවට මේ කැරගෙන පඩි බෙල්ලා සෙකන්ඩ් ෆ්ලෝ එකට ගිහින් සෙකන්ඩ් ෆ්ලෝ එකේ අපි ආයෙත් අපිට ඕන බඩු ටික හදමු. මෙතනින් මේම ඇවිල්ලා පඩි බෙල්ලා ඊට පස්සේ ගේට් එකට ගියා. මෙතනින් අපි වටේ මේ හරින් අපි හදනවා සත්තුන්ට ඉන්න තැන්. මේ හරින් ලොකු සත්තුන්ට සත්තුන් ඩිෆෙන්ඩ් කරන ඇතුලේ ඒගොල්ලන්ට පොඩි බේස්මන් හදනවා. මේ පැත්තේ තමන හදන මෙතනින් අපි හිතාගෙන ඉන්නේ මේ පැත්තෙන් කෙලිම පානමක් එහා පැත්තට දාන්න. ටිකෙන් ටික ඉස්සරහින් හදමු. එකපාරට එක වීඩියෝ එකේම ගේන්න බෑ. මොකද වීඩියෝ එක ඊට පස්සේ පැක් දෙයක් කියලා ගියත් එම් බොරින් වෙන කට්ටියට බලන්න. ඉතින් අපිටත් අවුල් එක දෙදිකටම දෙන්න බෑ. ඒ නිසා අපි මේ කැලියර අයන්න බෑ. ඔව් අනික මේක කියන්නේ ගොඩක් කැලි එකපාරට අපේ ඇඟ ඇතුළේ ගිනියන්න බෑ. කියන්නේ බර වැඩි නිසා
ඇද කෑල කෑල්ල හදපු ඒවා අපි අතන ලොට්ටල තියන ඒවා අපි මෙච්චර දවස් මාන්සිය හදපු යෝග තම ල වෙනද තන බොක්සල තින ඒවල් අරංගල තම මේ අපි හදන්නේ මේටි හදල අපි පඩි පෙරදාලා මේ ෆ්ලෝ එක හදලිවල් අපි නවත්තනවා ඊට පස්සේ අපි ඉල්ලඟ පාට්ටක දේ කියන්නේ ඊල්ලංඟ වීඩියගේදී බේස් එක කොම්පලිට් බේස් එක අපි අරගෙනවා අරගෙනය විල්ල ඊට පස්සේ අනිවාර්රෙන් ඔගලන්ට පරණ අපේ ගිය වීඩියගේ කිව්වාගේ මකරාව බිත්තර මකරෙක් අනිවාරෙන් අපි අරගෙනවා අනිවාරෙන් අනිවාරෙන් මකරෙක් හරි මකර බිත්තරක් හරි අරගෙනවා අද අපි වීඩියෝ එක ගෙනාවේ නැත්නම් ඔයගොල්ලෝ පටන් ගද්දි කිව්වා වගේම බේස් එක නැතුව අපිට ගේන්න බෑ බිත්තරයක් ගෙනල්ලා තේරුමක් නැ අපිට ස්පොන් කරගන්න බැරි වෙනවා ඒක නිසා මේ ප්‍රශ්න නැතිනේ ද උඩම එකට ගහමුනේ උඩම එකට ගහන්න පඩි පෙළ හරි ඔය මෙතේකේ පඩි පෙළ මෙතේකේ පඩි පෙළ එන්න පඩි පෙළ දාන්න මෙතන මෙතන මෙන්න මේ හරි මේ තින් මැදින් දා මම අර කැරගෙන පඩි පෙළ මේම කැරකිලා මේ උඩට යන්න මැදින් දා ටන් 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 මඩ කැම නැ ටන් 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 එල ඔය මෙතන පඩි පෙළ ගහලා ඊට පස්සේ ඉතින් ඔය පඩි පෙළ ගහුවේ දැන් ගාම පඩි පෙළ බෝ කැරගෙන ගන්න මේද ගන්න කිලින් එකද කැරගෙන හදලා ගාම හරි අපි මෙතනින් මේ ටික නවත්තමුද ඊට පස්සේ ඊට පස්සේ වීඩියෝ එකේ දහරගෙන එමු නැත්නම් කට්ටියට බෝරින් වෙනවා මට කෑමත් මදි වෙනවා හරි එහෙනම් කට්ටියට හැමෝටම ජය වේවා අනිවාර්යෙන් අපිත් එක්ක ඉන්න ආකේ ගොඩක් දේවල් බලන්න පුළුවන් ආකේ ගොඩක් ගොඩක් දේවල් තියෙනවා අපි ඉස්සරහට ඉස්සරහට ගියාම හાર્ට් හાર્ට් දැකපු නැති ස්මෝක් විමයි දැකපු නැති දේවල් තියෙනවා මේක තව බලන්න අපි ටික ටික ඉස්සරහට යන්නේ ඒක නිසා එකපාරට ඉස්සරහට යන්න බෑ පට්ට හાર્ට් මේ ගේම් එක ගහන්න හරි අපි මෙතනින් නවතින්නම් අනිවාර්යෙන් ඔයාලට ඉස්සරහ ඊළඟ වීඩියෝ එකේදී අප්ඩේට් එක අරන් එනවා බේස් එකේ කම්ප්ලීට් ෆිනිෂ් බේස් එකේ අප්ඩේට් එක අරගෙන එනවා ඒ වගේම මකරා අරන් එනවා අනිවාර්යෙන් තව සත්තු ඉන්නවා අපිට ඩොමෙස්ටික් කරගන්න අනිවාර්යෙන් සත්තු ටිකක් ඩොමෙස්ටික් කරගෙන අරගෙන ඉන්න බේස් එක ළඟට රිලැක්ස් කරලා බලා ගන්න පුළුවන් හරි අපි එනං ඊළඟ වීඩියෝ එකේ හම් වෙන හැමෝටම ජය වේවා නං සුබ දවසක් අමතක කරන්න එපා පරණ වීඩියෝස් තියෙන අපේ බලන්න මුලින් ඉඳලම අපේ අපි දෙන්නා ප්ලේ කරපු ඒවා මුලින් ඉඳන් අපි ස්ටෙප් බයි ස්ටෙප් මෙතනට නං ආපු වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන් ඔයගලන්න මගේ channel එකේ ඒ වගේම comment කරන්න like කරන්න අමතක කරන්න එපා එනං ඊළඟ වීඩියෝ එකේ හම් වෙමු ජය වේවා හැමෝටම